දැ පිරිසිදුව තබා ගැනීම බෝවන රෝගවලින් ආරක්ෂා වීමට ඇති හොඳම පියවරයි ඩෙටෝල් විදින් මුදා කිරීමක්. කට්ටියක දැන් මේ දවස්වල තියෙන ලොකු ප්‍රශ්න තමයි මාස්ක් හොයන එක. ඔව් මාස්ක් දාන එක ගැන. එතකොට මාස්ක් දානවා නම් මාස්ක් දාන්න ඕනේ නීතියක් සහ පිළිවෙලක් තියෙනවා. මාස්කෙන් අපි බලාපොරොත්තු වෙන්නේ බාහිර තියෙන විෂ බීජ අපේ ඇඟ තුළට නොයයි කියලා. එතකොට සාමාන්‍ය වෛරස් රෝගවලට ඉතාමත් භයානක වෛරස් රෝගවලට මාස්ක් දානවා. එතකොට මාස්ක් එක දාන මාස්ක් එක රෝගය අනුව වෙනස් වෙනවා. දැන් උදාහරණයක් විදියට ගන්න නම් ගිය දවස්වල ගියා H1N1 කියලා එකක්. ඒකද ඔය දැනෙන් දැන් මේ දාලා තියෙන මාස්කේ දවසේක වැඩක් නැහැ. මොකද ඒ වෛරස් එක ඉතාමත් පුංචි. එතකොට ඒක ඇතුළට යනවා. එතන තේරුම් ගන්න. එතකොට N95 කියලා වෙනම මාස්ක් එකක් තියෙනවා. නමුත් අපේ වාසනාවකට මේ කොරෝනා වෛරස් එක යම් කිසි ප්‍රමාණයක් විචාලයි. ඒකින්ද මේ මාස්ක් එකෙන් දැන් ඔය දාන සාමාන්‍ය සර්ජිකල් මාස්ක් එකෙන් 98%ක හරියට දැම්මොත් ඇතුළට යන ප්‍රමාණය 98%ක විතර මේ ආරක්ෂාවක් තියෙනවා කියලා කියනවා. හැබැයි මාස්ක් එක හරියට දාන්න ඕනේ. හරියට දාන විදිය තමයි මේ මාස්ක් එක හදලා තියෙන්නේ. මේක තියෙන කුඩා සිදුරු. එතකොට මේකෙන් වාතය අපිට එනවා. හුස්ම ගන්න පුළුවන් නේ. නමුත් මේකේ වෛරස් සහ වෙනත් විසබීජ එන්නේ නැහැ. මොකද ඒක ෆිල්ටර් වෙනවා. පෙරෙනවා. ෆිල්ටර් වෙනවා. මේකේ ලේයර්ස් දෙක තුනක් තියෙනවා. ඒ ලේයර්ස් දෙක තුනෙන්ම පිරලා ෆිල්ටර් වෙලා තමයි එන්නේ. එතකොට මාස්ක් එක හරියට දාන්නේ නැත්නම් හැබැයි දාන්නවටත් වඩා දාන්න නොදා ඉන්නවටත් වඩා නරකයි. ඒකට හේතුව තමයි අපි දැන් ඔයනකොට මාස්ක් එකේ එළියේ පැත්තේ තමයි මේ ඔක්කොම ජර්ම්ස් ඇවිල්ලා ඇලෙන්නේ. එතකොට සාමාන්‍ය පරිසරයේ තියෙනට වඩා වැඩි ප්‍රතිශතයකින් විසබීජ මාස්ක් එකේ එළියේ තියෙනවා. එතකොට අපි මාස්ක් එක දානකොට පළවෙනි වට දානවන අත සබන් දාලා හොදලා හිමිසර මාස්ක් එකේ ඉස්සරහ හෝ ඇතුළල්ලන්නේ නැතුව මාස්ක් එක ගැට ගන්න එකක් නක් ඉස්සෙල්ලා මූණට තියලා ඉස්සෙල්ලා ගැට ගන්න ඕනේ උඩ එක. ගැට ගහලා ඊගාවට දෙවෙනියට යට එක ගැට ගන්න ඕනේ. එතකොට මේ නාහේ උඩ ක්ලිප් එකක් තියෙනවා. එතන මේ නාහේ උඩ ක්ලිප් එක හරියට නාහේට තද වෙන විදිහට ඒක හරියට හරි ගස්සලා තද කර ගන්න ඕනේ. නැත්තම් වටේ උලන් එනවා. එතකොට අපි හුස්ම ගන්නකොට එන හුස්ම එන්න ඕනේ මාස්ක් එක හරහා. යටින් එනවා නම් ඒක බුරුල් නම් උඩින් එනවා නම් ඒකෙන් දාන එකෙන් වැඩක් නැහැ. ඒක මේ මාස්ක් එක පැය 8ක විතර කාලයක් තමයි සාමාන්‍යයෙන් ඔක ක්‍රියාකාරී වෙන්නේ. ඔක දවස් දෙක තුනක් එක දිගට පාවිච්චි කරන්න බෑ. ඈ මේ ඒකම මේක දැම්මට පස්සේ කොයි වෙලාවෙවත් මේක ඉස්සරහා පැත්ත අතින් අල්ලන්න හොඳ නැහැ. දැන් අදත් ඔය බාගේ බබෙක් ආවේ හිතන ඔයාලට හෙම්බිරිස්සා අම මාස්ක් එක දාලා තියෙනවා. බබා අර මාස්ක් එක උඩින්ම මොකද කරන්නේ හෙම්බිරිස්සා යටින් හොටු ගන්නකොට මේක හේම අතුල්ලනවා. ඒතර වැඩන්නේ මොකද තියෙන විස බීජ ඔක්කොම ඇවිල්ලා මේක ඇතුල් පැත්තේ එළිය පැත්තේ වැඩිලා මේකේ සාන්ද්‍රණය වැඩි. මේකේ මේ ඝනත්වය වැඩි විස බීජය. ඒතකොට ඒක අතින් අල්ල ඉවරලා ආයෙ ඇහැ කසනවා නะ. ඈ එහෙම නැත්නම් මේ මාස්ක් එක පල්ලේ හර දාලා කටන හයි කසනවා නම් වැඩක් නැහැ. මොකද මාස්ක් සාමාන්‍ය පරිසරයේ තියෙනකොට විස බීජ ප්‍රමාණයක් ඒකට යනවා. ඒක මාස්ක් එක ගලවනකොටත් ඒ දෙයම කරන්න ඕනේ. මාස්ක් එක ගලවනකොට මාස්ක් එකේ එළියේ තියෙන අත ගාලා මාස්ක් ගලවන්නේ අපේ අත අපිරිසිදු වෙනවා විස බීජ වලින්. ගලවනකොටත් අර දාපු එකේ අනිත් පැත්ත රිවර්ස් එක. ඉස්සෙල්ලා ගලවන්න ඕනේ යට පැත්ත. දැන් සමහර කුරුදු දෙන උඩ පැත්ත ගලව. උඩ පැත්ත ගලවුවම මොකද වෙන්නේ? උඩ පැත්ත ගලවලා මේක නිසා ඒක පෙරලෙනවා අනිත් පැත්තට. මාස්ක් එක අනිත් පැත්ත පෙරලෙනවා. එතකොට ඒක එළියේ තියෙච්චේම අපි බෙල්ලේ සහ මේ ප්‍රදේශයේ ගෑවෙනවා. එතන ඉස්සෙල්ල යටේක ගලවලා ඊට පස්සේ උඩේක ගලවලා ඇඟේ ගෑවෙ නැතු හිමිසරි අතින් අල්ලලා ඒක දාන්න ඕනේ ඩස්ට්බින් එකට. ඩස්ට්බින් එක කැප් එක වහන්න පුළුවන් කර දාන්න ඕනේ. ඈ නැත්තම් වෙන කෙනෙක්ගේ ඇඟේ ගෑවුණොත් හරි වෙන කෙනෙක් පරිසරේ නිරවුණොත් ඒක දාන එකේ වැඩක් නැහැ. අපි පරිසම් වුණාට පරිසරේ දූෂණය වෙනවා විස බීජ වලින්. හරි. එතකොට ඒ විදිහට හරි විදිහට දාන්න. අනික තමයි මාස්ක් එක බෙල්ලේ දාගෙන ඉන්න එක ඉතාමත්ම නරකයි දාන් ඉන්නවටත් වඩා. හේතුව තමයි තමයි දැකලා ඇති සාමාන්‍ය කෙනෙක් එක කතා කරනකොට දාගෙන ඉඳලා ඒ මනුස්සය එතන ගිය ගම මාස්ක් එක ටිකක් පල්ලයට ඇදලා බෙල්ලේ දාගෙන ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? ඈ සාමාන්‍යයෙන් මං කියන්නේ මාස්ක් එකේ එළිය පැත්තේ ගෑවිලා තියෙන විශේෂ බීජ. එතකොට ඒකයි නහයයි අතර පරතරේ අඩියක්වත් නැහැ නේ. අපි හයියෙන් හුස්ම ගන්නකොට මොකද වෙන්නේ? මාස්ක් එක මෙතන නම් තියෙන්නේ. ඈ එතන මේකේ යම් කිසි දෙයක් අපේ දූවිලි අංශු හෝ මොන හරි දෙයක් ගෑවිලා තියුණා ඈ විශේෂ බීජයක් හරි මොන හරි දෙයක් ඒක අපේ නාසය තුළට ඈ එහෙම නැත්නම් අපේ මුඛය තුළට යන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩි. එතන මාස්ක් එක කිසිම වෙලාවක බෙල්ල දාගින්න හොඳ නැහැ. නැවත නැවත මේක පාවිච්චි කරන්න බෑ දවස් ගාන. එක විදිහට පාවිච්චි කළා හරියට වෙනවා. එතකොට මාස්ක් එකක් දානවනම් මාස්ක් එක හරියට පළඳින්න ඕනේ. පටන් ගන්නකොට දානකොට හරියට දාගන්න ඕනේ. මූණට ක්ලිප් එක තද වෙන්න ඕනේ. සම්පූර්ණ මූණ වැහිලා තියෙන්න ඕනේ නාහෙන්. මාස්ක් එකේ එළිය අල්ලන්න හොඳ නැහැ කිසිම වෙලාවක අත්වලින්. හරි. මාස්ක් එක ගලවනකොට යට එක ගලවලා ඊට පස්සේ දෙවෙනියට තමයි උඩේක ගලවලා පැත්ත කර දාන්න ඕනේ. මාස්ක් එක ගලවනකොට දානකොට ඩස්ට්බින් එකක් වහන්න පුළුවන් කර දාන්න ඕනේ සහ මාස්ක් එක බෙල්ලේ දාගෙන ඉන්න හොඳ නැහැ. එතකොට ඔය ටික මාස්ක් පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන් මතක තියාගන්න. එහෙම නැත්නම් පාවිච්චි නොකර ඉන්න හොඳයි පාවිච්චි කරනවට වඩා. හරි. ඊගාව අනිත් ප්‍රශ්න තමයි ගොඩක්ම අහන එක මේ අපිට දැන් මාස්ක් නැහැ මාස්ක් විතරයි මේ 9 ඊයේ මන් කියලා කියන්නේ මෙහෙමද? 9 යට දාගෙන මෙතන. එතකොට අනිත් එක තමයි මේ මාට වෙන දැන් මාස්ක් නැහැ අපි මේ රෙදි වලින් මහාන මාස්ක් දාගත්තර කමක් නැද්ද කියලා. ඇතර මේකට දෙන්න උත්තරයක් නැහැ අර ඉතින්. Something is better than nothing කියන මොකුත් නැත්තට නැතිකමට මේක කරනවා නම් හොඳයි කියන මොකද අඩු ගානේ තමන් ඒක මාසික දවස් තමයි කහිනකොට හරි ටිකක් එළියට යනවා අඩු වෙන්නේ අනිත් පැත්තේ වෙන්නේ
නමුත් මේක ස්ටෑන්ඩඩ් නෑ මොකද රෙදිවලින් අපි මහගන්න එකේ ඒකේ සිදුරේ ප්‍රමාණය කොතනද සාමාන්‍ය ওই මාසිකයේ සිදුරේ මේකේ සිදුරු වල ප්‍රමාණය ඕ එක මයික්‍රෝමීටර්ස් මිටර කියලා ස්ටෑන්ඩඩ් ගානක් තියෙනවා. නමුත් අපි දන්නේ රෙද්දක නූල් දෙකක් අතර සිදුරු කොච්චරද කියලා. එතකොට මේකෙන් ඇත්තටම පෙරලා දෙන්නේ සිදුරු ලකුණ මොකද වෙන්නේ? අපි දාන් හිටියට පෙරෙන්නේ නැහැ. එතුලට අපි යනවා. එතකොට අපි වැරදි ආකල්පයක් ගන්නවා පරිස්සම් නැති උපකරණයක් පල්දගෙන අපි දැන් පරිස්සම් කියලා. අඩු ගානේ මාස්ක් එක දාන්න නැත්තම් මීටරේ දුරව තියාගන්නවනේ. මාස්ක් එක දාගත්තාම මම දැන් පරිස්සම් කියලා මොකද වෙන්නේ? මීටරේ දුර තියාගන්නේ නැහැ වෙන මොකුත් නැතුව මම මගේ හිතින් හිත හදාගෙන මම දැන් පරිස්සම් මාස්ක් එක දාගෙන ඉන්නේ කියලා පරිස්සම් නැති දෙයක් දාගෙන අර අනිත් වෙනත් මේ පරිස්සම් ක්‍රම වලින් පරිස්සම් වෙන එක නැතුව ඉන්න බලන. ඒ කියන්නේ අර ෆෝල්ස් සිකියුරිටි ෆීලින් එකක් ගන්නවා. Taman secure කියලා ගන්න නමුත් ඒක වැරදි. ඒතර ඒක තමයි රෙදි මාස්ක් වල තියෙන එක මුකුත් නැතුවට හොඳයි. නමුත් අපි කවුරුත් දන්නේ නැහැ මේකෙන් ඇත්තටම නිසි ආරක්ෂාවක් ලැබෙනවද නැද්ද කියලා. මාස්ක් එකක් දානවා නම් හොඳම දේ තමයි මේ ස්ටෑන්ඩඩ් සර්ජිකල් මාස්ක් එකක් අපි හරි N95 කරන්න දැන් ගන්න නැහැ. නමුත් ඒකක් හරි දාන එක. එහෙම නැත්තම් නම් ඒකේ ලොකු තේරුමක් වෙන්නේ නැහැ. නැවත නැවත පාවිච්චි කරනවා නම් අර කිව්වා වගේ කියන දේ විශේෂයෙන් අර රෙදි ඒව නැවත නැවත පාවිච්චි කරනවන්නේ. එතකොට ඒකෙත් අර එලි අල්ලන්න බෑ. ඒක සෝදන්න හරි රෝදලා හරි අවදාලා වෙල්ලා හරි ගන්න සෝදුවට පස්සේම කරලා ගන්න ඕනේ වෙනවා. නමුත් ඒකේ 100%ක ආරක්ෂාවක් හම්බ වෙනවද කොච්චර ආරක්ෂාවක් හම්බ වෙනවද නැද්ද කියන එක වෙනවා පරීක්ෂණය කරලා දන්නේ නැහැ. එතකොට ඒ ටික මතක තියාගන්න ඕනේ අපි මාස්ක් එක පාවිච්චි කරනකොට. එතකොට දැන් මාස්ක් එකක් දවසකට වැඩි පාවිච්චි කරන්නත් බෑ නැවත පාවිච්චි කරන්නත් බෑ. එතකොට එක පුද්ගලයෙකුට උනත් අඩු වශයෙන් මාස්ක් කීයක් පාවිච්චි කරන්න ඕනද කියන ප්‍රශ්නේ තියෙනවා. කොහෙවත් පාමේශික මාස්යක් නෑ. පාමේශි ඉස්සරහා වෑන් එකක් ගාලා වෑන් එකේ ඩිකේ උඩට උස්සලා මයියගෙන දැන් ගියත් මං හිතන්නේ බලන්න පුළුවන් ඇති සුදු මේ 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 රෙදි වලින් මහපු මාස්ක් වර්ගයක් විකුණනවා. මිනිසුන් මොකද කරන්නේ? ඒකට බොහෝ පිළිම. ඒක තමයි කියන්නේ. ඒකට පිළිමක් නැහැ. ඉතින් චීනයේ මාස්ක් හදලා වැඩි ප්‍රමාණයක් ලෝකයේ චීනෙන්. ඉතින් චීනෙන් එන්නේ නැති හින්දා මේක නේද? සමහර රෝහල් වලත් මාස්ක් නැහැ. ඉතින් රෝහල් වලට රෝහල් සැපේමත් ඉතාමත්ම සීමිතයි. ඒකින්ද තමයි කියන්නේ වෙන ක්‍රම වලට යන්න කියලා. මීටරයක දුර තියා ගන්නවා නම් තමන් එළියට ගිහිල්ලා අපු ගමන් යම් කිසි ටක් එක සෙන්සරයට අත සෝදනවා නම් ඒකම අත යම් කිසි තැනක ගෑවුන සැකසහිත නම් තමන්ගේ ළඟ තියාගෙන ඩ්‍රයි ස්ක්‍රබ් එකක් පාවිච්චි කරනවා නම් ඒ වගේ ක්‍රම වලින් ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. මාස්ක් එක පාවිච්චි කරලා බොරු ආරක්ෂාවක් හිතාගෙන ඉන්නවට වඩා කියන්නේ ස්ටෑන්ඩඩ් නැති මාස්ක් එකකින්. ඒක නිසා නිතරම තමන්ගේ කියන්නේ නිතරම අනිත් කෙනා එක කතා කරනකොට මීටරයක දුර තියාගන්න. මොකද මම කිව්වා ඉස්සෙල්ලා මම කියවනේ බිඳිති වලින් යන්නේ මීටරේ තමයි හැදෙන දුර. ඒකම අත සෝදන්නේ. අතින් තමයි යන්නේ ගොඩක් වෙලාවට. ගොඩක් වෙලාවට අපි මූණ කොහේ හරි අතුල්ලන්නේ නැහනේ. ඈ අතේ ගෑවිලා තමයි මූණට යන්නේ. දැන් නිතරම ඔය ක්‍රම දෙකේ වරණ නම් මම හිතන්නේ මාස් ගැන විශ්වාස කර කර ඉන්නවට වඩා මේක දැනට තියෙන පවතින අපේ උපදේශ අනුව ජෙනරල් පබ්ලික් එකට හැමතිස්සෙම මාස් දාන්න කියලා නැහැ. ඒ කියන්නේ කන්ටැක්ට් කෙනෙක් ඉන්නවනේ කවුරු හරි රෝගියෙක්ට ප්‍රතිකාර කරන කෙනෙක් හෝ රෝගියෙක් ළඟ සිටිනවා කියලා සැක කරන කෙනෙක් හෝ ඒ අයගේ පවුල එහෙම නැත්නම් ක්වොරන්ටයින් කළ රෝගියෙක් කියලා සැක කරන පවුල කෙනෙක් ඉන්නවනේ ඒ කාමරයට යනවනම් ඒ වෙලාවට විතරක් ඈ යනවා නම් හෝ ඒ වගේ විශේෂ අවස්ථා කීපයකදී විතරයි මාස්ක් එක දාන්න කියලා තියෙන්නේ. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඉදිරියට කඩේට පිළේට යනකොට හෝ එහෙම නැත්නම් තමන්ගේ වෙනත් කාර්යයකට යනකොට තමන් අර කීප විදියට දුර තියාගෙන තමන්ගේ අතේ අත්වල පිරිසිදු බව තියාගෙන ඉන්න නම් හැමතිස්සෙම මාස්ක් පළඳින්න ඕනේ කියලා රෙකමෙන්ඩේෂන් එකක් නැහැ. ඒකින්ද මාස්ක් ගැන පස්සෙන් පන්නවන්න ඕනේ. මොකද මාස්ක් රෙකමෙන්ඩ් කරලා නැහැ ජෙනරල් පබ්ලික් එකට.